ඉතින් මේක නවත්තලා දැම්ම නම් හරිනේ. එතකොට සර් ඉතින් කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන්. හන්සර්ට කිසිම බාධාවක් කරන්නේ නැහැ. මට කොහෙත්ම සර්ගේ ගමනට හරස් වෙන්න උවමනාවක් නැහැ. සංකල්පන කියන දේ තේරුම් ගන්නකෝ. මට මේ ඇවිල්ලා තියෙන හැම දෙම නැති වෙන කාලයක්. අත ගන්න කිසිම දෙයක් හරියන්නේ නැහැ. මාර වැඩක් මේ. ඒව මන් දන්නේ නැහැ සර්. එුණාට මම නිසා සර්ට කිසි දෙයක් නැති වෙනවට මම කැමති නැහැ. මට කාගේවත් ගාව බලෙන් ඉන්න කිසිම උවමනාවක් නැහැ. මතක තියාගන්න සර්. තනි අතින් අප්පුඩි ගහන්න බෑ. ඒකට අත් දෙකක් තියෙන්න ඕනේ. මට මේ කාගේවත් ගාව බලෙන් ඉන්න කිසිම උවමනාවක් නැහැ සර්. මේවා මං නිසා තනියම තනිකමතර වෙච්ච දේවල් නෙවෙයිනේ. සංකී මං දැන් ඔයාට කිව්වනේ. මට මේ උදා වෙලා තියෙන මහා අපල කාලයක්. නින්දා පහස නින්න රිද්ද වෙනවා, නෑදෑයෝ නැති වෙනවා, යාළුවෝ මිත්‍රෝ නැති වෙනවා, මේ ළඟ ඉන්න මිනිස්සු නැති වෙනවා. එහෙම කාලයක් මේක. ඒව මං දන්නේ නැහැ සර්. හැබැයි අනුන්ගේ අපල වලට මට වග කියන්න බෑ. මේ ඔය ඔහොම කතා කරන්න එපා සංකල්පනා. දැන් එතකොට මේ හැම දෙයකම වැරදිකාරය මමද? දැන් මේ මොකද මේ හැම දෙයක්ම මගේ තනි කැමැත්තට වෙච්ච දේවල්ද? දැන් ඔයාට වැරද්ද කරලා තියෙන්නේ මන්ද? මං මගේ හැම දෙයක්ම කැප කරලා මේ සම්බන්ධයට කැමති වුණේ. මං සර් සර්ට මොනවද නොකරේ? මං කවදාවත් හිතුවේ නැහැ සර් මට ඔහොම කතා කරයි කියලා. ඉතින් මම වෙන කාට කතා කරන්නේ? මං කියන්නේ ඇත්ත. සර් මං යනවා යන්න. මං ආයේ එන්නේ නැහැ. මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. මේ පුසු සංකල්ප විකාර කරන්න දෙන්නේ නැ මේ ඒ සංකල්ප නම ඔහොම ඉන්න ඔයාලා පිස්සුද මේ? අයියෝ මේ සංකල්ප නම එකනම් මගේ මහ කර්ම වෙලා හැමෝම දාලා යනවා හැමෝම දාලා යනවා. මං හිතුවේ සංකල්පන ඔයා මාව දාලා යයි කියලා. අයියෝ මම ඉවරයි ඉවරයි ඉවරටම ඉවරයි.